Henry uncle. Henry uncle. අලුත් පරපුර. අංකල් මේක පොඩ්ඩක් කියවන්නකෝ. මටත් තියෙනවා කියන්න පොඩි කතාවක්. රත්තරම් පුතේ. උඹලා ওই බෙදෙන කොළවලට වැඩිය හොඳයි. ඊලාම් පොඩිය බෙදුවනා. උඹලා දන්නවද? ඔය අලුත් රටක් හදන්න බලය ඉල්ලන්නේ මිනිස්සු නෙමෙයි, අලුගෝසුවෝ කියලා. මට දැන් වයස අවුරුදු 48ක්. මම මේ කියන්නේ ඉතිහාසයේ සියසින් දැක්ක දේවල්. 77 ওই නඩේ බලයට ඇවිත් දවස් 7ක් තිස්සේ Tamange ප්‍රතිවාදීන්ට කැහුවා. සමහරු මැරුවා. ගෙවල් ගිනි තිප්පා. රස්සා නැති කළා. කොටින්ම පැමිණිල්ල කරන්න පොලිසියක් නැතුවයි තිබුණේ. පිහිටට කියලා එක උසාවියක් කරලා තිබුණේ නැහැ. දවස් 7ක් තිස්සේ Tamange ප්‍රතිවාදීන්ට ගැහුවේ හිට්ලර් යුදෙව්වන්ට ගහනවා වගේ. 1980 සේවක අයිතීන් ඉල්ලපු කම්කරු අරගලයේදී කම්කරුවෝ ලක්ෂ ගාණක් මහපාරට ඇදලා දැම්මේ වන්දියක් තියා එක පැයක පඩියක්වත් නැති. 83 දෙමළ මිනිස්සු මරලා දාලා මහපාරට ඇදලා දාලා ගෙවල් කඩවල් ගිනි තියලා ඒ මිනිස්සුන්ගේ රත්තරන් බඩු දේපොළ මංකොල්ල කෑවේ ඒ කාලේ මැති අමුතුවරුන්ගේ හෙන්චයියොයි කුඩුකාරයෝ. එදා වේලුපිල්ලේ ප්‍රභාකරන්ට යුද්ධ කරන්න උඩගෙඩි දුන්නේ මේගොල්ලෝ. අද ඔය වේදිකාවලට නැගලා මහා හයියෙන් කැහැ ගහන සහෝදරවරුන්ට එදා ගෙනාපු කුඩු ගැන හාංකවසියක්වත් නැහැ. ගමක් ගමක් ගානේ ඇරලා දුණු බාර් ගැන කතාවක් නැහැ. මේ රටට ඉස්සෙල්ලම කුඩු ගෙනාවේ 80 ගණන්වල. ඒවට ඇබ්බැහි වෙච්ච මේ රටේ දරුවෝ අන්තිමට නතර වුණේ හොරු වෙලයි. අධ්‍යාපන අයිතිවාසිකම්, සමාජ අයිතිවාසිකම්, ආර්ථික ප්‍රශ්න, උද්දමන, රැකියා ප්‍රශ්න එක පිට එක රටමැත්තේ ගොඩ ගැහෙනකොට දකුණේ නැගුණු තරුණ රැල්ල මර්ධනය කරන්නේ ලක්ෂ ගාන තරුණ තරුණියන් මරා දැම්මේ අමු අමුවේ ටයර් සෑවල දාලා පුච්චලා. එදා ඒ කැරලි මෙහෙවපු මහලොකු සහෝදරවරු අද ලැජ්ජාවක් නැතුව අලුගෝසුවන්ට මහත්තුරු කියනවා. පටලන්දේ වදකාගාරේ පවත්වාගෙන ගිය නායකයත් එකතු වෙලා පෙරමුණු හදන්න හදනවා. එදා මැරුණේ තරුණ තරුණියෝ විතරද? සහෝදරවරු රෑට රෑට මරපු කලාකාරයෝ, සිවිල් පරිපාලකයෝ, මාධ්‍යවේදියෝ විතරක්? ග්‍රාම සේවක මහත්තයාගේ ඉඳන් විදුහල්පතිවරයා දක්වාම ඔවුන්ගේ ගොදුරු වුණා. ඒත් මෙයට අද ලැජ්ජ නැහැ. මේගොල්ලෝ මුළු ජීවිතේම සිල් ගත්තා වගේ රට බේරලා දුන්නු මිනිස්සයට අපවාද කරනවා. අද ඔය අලුත් රටක් හදන්න හදන අය එදා රට දෙකට බෙදලා දෙන ත්‍රස්තීන් එක ගිවිසුම් ගැහුවා. අපි යාපනයට ගියේ වීසා ගහගෙන, කොටින්ට ටැක්ස් ගෙවලා. උන්ට මේ රට වනසන්න ආයුධ අරන් ගිය අපේ වරායටම නැව් ගෙන්නගෙන ඒ එක තුවක්කු බටයක් තියා උණ්ඩයක්වත් පරීක්ෂා කරන්න අපේ අයට අවසරයක් තිබුණේ නැහැ. අන්තිමේදී පුළුවන් තරම් සන්නද්ධ වෙලවුන් අපුව මරන්න ගත්තා. මුළු රටම පුපුරවන්න ගත්තා. හෙදා මුළු රටම ගිනි ගත්තා. ජනාධිපතිවරු අගමැතිවරු කී දෙනෙක් කියලා මේ රට ආණ්ඩු කළාද? දවසින් දවස මේ රටේ ඇවිලිච්ච යුද ගින්න කාටද නවත්තන්න පුළුවන් උනේ? තැනක් නොතනක් නැතුව පිපිරිච්ච බෝම්බ නවත්තන්න පුළුවන් උනේ කාටද? දෙයෝ සාකි, මොනතරම් විනාශ වෙවි නැති වෙන ගිය රටක්ද මේක? ඒ විනාශකාරී යුද්ධය අවසන් කරපු දවසේ එදා මේ මුළු රටේ ජාති භේදයක් නැතිව අස්සක් මුල්ලක් නැර මහපාරට බැහැලා අපේ සිංහ කොඩිය අතක් අතක් ගානේ ලෙල දුන්නේ, කිරිබත් කාලයේ සන්තෝෂයේ භුක්ති විඳේ, ජීවත් වීමේ ඒ උත්තරම නිදහස අපට ලැබුණු නිසායි. ඒ ශ්‍රේෂ්ඨ නායකයා මේ රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්මක් ගන්න බයක් සැකක් නැතුව කෙලින් හිටගෙන ඉන්න පුළුවන් රටක් අපිට දුන්නා. ඇස් පිල්ලම ගහන ගහන ගානේ ඊළට නැගෙන රටක් අපිට දුන්නා. එහෙම ගොඩගත්ත රටක් මේක. එහෙව් රටට නොයෙක් බොරු බේගල් ඇදලා විජාතික බලවේගවල කළු සල්ලි මළු පිටින් ගිලලා මේ රටේ අහිංසක තරුණ පරපුර රවටලා ඒ ළමයින්ගේ ලස්සන හිත් කෙලසලා
මුම් පෙරලලා දැම්මේ මිනිස්සෙක් නෙමෙයි. අපි සිහින දෙකපු රට. පුතේ මේ උඹලා නොදන්න ඉතිහාසයේ ඇත්ත දැනගන්න. මේක හුදෙක් ඡන්දයක් නෙමෙයි. උඹලගේ අනාගත ඉරණම ගැන තීන්දුවක්. මෙදා වැරදුනොත් නම් වැරදුනාම තමයි. සමා වෙන්න අංකල්. බුද්ධිමත්ව හරි දේ කරන්න. මේ රට